තමන් කරපු මියසික් වීඩියෝ එකක් හින්දා කලාකරුවෝ රසකගින් ළඟදිම ගුටි කණ්ඩ යන තවත් කලාකරුවෙක් ගැනයි අද අපි කියන්න යන්නේ. හොඳයි, මියගිය දසුන් නිශාන්ගේ ජීවිත කතාවයි හැඟී යන පරිදි ඉතාමත් පහත් ආකාරයේ දර්ශන යොදා ගනිමින් නිර්මාණය කරපු චමුත් ශ්‍රීගේ සිරවී නැමැති මියසික් වීඩියෝට මේ ළඟදිත් දැන් කලාකරුවන් රසකගේ දැඩි විරෝධය හා තර්ජනය එල්ල වෙමින් පවතිනවා. කොහොම හරි ඉරිදා ඇපල් පුවත්පතට සුපුන් රත්නායක විසින් සපසූ ලිපියට කලාකරුවන් රසක් මෙම මියසික් වීඩියෝ දැඩිව විවේචනය කරලා තිබෙන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම දසුන් පතිරණ චමුස්ත්‍රි, මුව කොහෙදි හරි හම්බුනොත් මේ කරපු වැඩේට කන පැලෙන්න ගහනවා. දැන් දිනක්ෂි ප්‍රියසෑඩ්, චමුස්ත්‍රි කලාකාරයෙක් වෙන්න කලින් මනුස්සයෙක් වෙලා ඉන්න ඕන. මං හිතන්නේ යාට ඒකටත් තව ආත්ම ගානක් යාවි. දැන් ලහිරු මුදලිගි, මේ ට්‍රෙන්ඩ් එක මාකට් එක ඇල්ලුවොත් අනිත් ෆීල්ඩ් වලටත් බෝ වේවි කියලා බයයි. දැන් කවුරුද ගන්න පේෂල? දැන් කාලේ වීඩියෝ මෙලෝරහක් නැහැ. මෑත කාලින වීඩියෝ මම බලන්නෙත් නැහැ. මොකද මෙලෝරහක් නැති හින්දා. ඒක නිසා මට මේකට මුකුත් කියන්න විදියක් නැහැ. දැන් දනුක දිල්ෂාන්, වික්ටර් රත්නායකට යාළුව හිටියේ නැහැ. හැබැයි දසුන්ට යාළුව ගොඩයි. ඒ නිසා කවුරු කවුරුත් පරිස්සමින්. දැන් සාරංග දිසාසේකර, දුව ටිකක් ලොකු වෙලා එයාගේ තාත්තා ඩිරෙක්ට් කරලා තියෙන මියුසික් වීඩියෝ ටික එක පුකුරට බලපුවාම තාත්තා ගැන පුදුම ගෞරවයක් ඇති වේවි. දැන් හිමාල් රණසිංහ, නොදන්න දේවල් තමන්ගේ වාසියට මාකට් කරගෙන නිරපරාධ ජීවිතවලට මඩ ගහන එක අන්තිම නිඳිතයි. ඔබ වැන්නුන් පහත් අසහනකාරී මානසික මට්ටම් වලට වැටුණු මිනිසුන් අතරට යාම ගැන කම්පා වෙනවා. මෙන්න මෙහෙමයි අපේ කලාකාරයෝ චමුස්ත්‍රිගේ සිරවි ගීතය ගැන අදහස් දැක්වේ. කොහොම හරි චමුස්ත්‍රි වැනි මානසික මට්ටමක් තියන අයට එරෙහිව කලාකරුවන් තුලින්ම, විශේෂයෙන්ම කියනවා නම් සමකාලීන තරුණ කලාකරුවන් තුලින්ම විරෝධය එල්ලවීම අගය කරන්න ඕන කරුණක්. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ දේවල් නොබියව හෙළි කරන ඉරිදා ඇපල් පුවත්පතේ සුපුන් රත්නායකටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.